මේ කරපු ජාතික අපරාධේ මේ ව්‍යාපාරයේ කඩාකප්පල් කරේ දේශපාලන බලපෑම මත බව අල්ලසා දූෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂවරිය වන දිනෘක්ති ජයස් මහත්මිය තමන්ගේ හෘද සාක්ෂිය අනුව එම අපරාධය ගැන දුක්ඛන බව කරන පාපෝච්චාරණේ මේ දුරකථන සංවාදයෙන් දැන් ඔබට ඇසිය හැකි කියලා මම පවසා සිටිනවා. මම මේ ප්‍රකාශ කරපු දිනෘක්ති ජයස් මහත්මියගේ කතාව අහන්න ඉස්සෙල්ලා තව එක දෙයක් කියන්න ඕනේ. මට මේක ලැබුණේ මාස 3කට පමණ පෙර. මම මේකට 1000 පාරක් විතර මම ඇහුවා. මගේ හදවතිකෝ මේක දැන් ඉදිරිපත් කරන්න දැන් ඉදිරිපත්. නමුත් මම ඒ දේ කරන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ නඩුව රුපියල් බිලියන 11.4ක් වංචා කරයි කියලා දාපු නඩුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු නාවික හමුදා පුතර තිදෙනෙක්සා හමුදා ජනරාල දරුවෝ දෙනෙක්සා මායතුළුව එම නඩුව ඉවනේ අභියාචනා අධිකරණේ විභාගයේ තිබුණා. මම ඒක දැම්මනම් මේ ඉස්සලා එම ගරු ශ්‍රේෂ්ඨ විනිසුරුවන්ට කරපු අගතිය සහ උන්ට කරපු ඒක උන්ට බලපෑමක් වෙනවා සහ ඒ තීරණය සමහර විට ප්‍රශ්නයක් ඇති වෙන තිබ්බා. මේ අවස්ථාවේ මෙම ගරු අධිකරණේ මේ ගරු ශ්‍රේෂ්ඨ විනිසුරුවන් විසින් තමන්ගේ හෘද සාක්ෂිට අනුව මෙම නඩුව ඉවත විසිලු නිසා ඒක මගේ යුතුයකමත් මේ රටේ මාජනතාවත් මේ රටේ නීතිය පාවිච්චි කරන ආකාරයේ දැනගැති යුතු නිසා මේ අවස්ථාවේ මම ඉදිරිපත් කරන්නේ. මම ඉස්සල්ලා ඒක ඉදිරිපත් කරන්නේ නැත්තේ මම කිසිම අවස්ථාවක මේ නීතිය සම්බන්ධ කරන සියලුම ගරු විනිශ්චයකාරවරුන්ට මම මගේ ප්‍රණාමය පුද කරනවා. මීට ප්‍රථමද මාධිකරණේනුත් මාස්ටර් අධිකරණේනුත් මගේ අත්අඩංගුවන වරන්තෝ නැගත්තුවා. ඊට පස්සේ මගේ පාස්පෝර්ට් එක රිලීස් කරා. ඒ හෘද සාක්ෂිය නෝන් දන්නවා මෙය නීති විරෝධී නඩුවක් කියලා. ඒ ගැන ඒ පවසන ආකාරයේ මම මේ මිසි දිරුක්චිමනේ මාත්මී කියනවා මම දැනගෙන හිටියනම් මම ජීවිතේ මේ නඩුව දාන්නේ මම දේශපාලනින්න මේ නඩුව දැම්මේ මට සමා වෙන්න මේ කරපු දේ ඔබතුමා කරපු දේවල් මම සම්පූර්ණයෙන් දන්නවා මම සෑම ලියුමක්ම එකින් එක මේ ලියුම් 7500ම කෙව්වා මම දුප්පත් මිනිසුන් උදව් කරපැටි දන්නවා මට සමා වෙන්න මම මේ ජීවිතේට මේ දේ කරාට කියලා හැබැයි ඒ දැන් ඔබ මේ අසන දුරකථන සංවාදයේ ඇයි ප්‍රකාශ කරන් පස්සේ නැවත වතාවක් කර 4500ක් අර 25000ක් රස්සාව ලැබෙනවද රටට අයිමි ඩොලර් බිලියන ගන්න ලැබෙනවද මගේ නම ජාත්‍යන්තර අපකීර්තියට පත් වෙනකන් නැවත මට ලැබෙනවද මම මේකේ 4000ක gider රස්සාවක් නැතිලා අද ඉන්නසම යන්න ඉන්න නැති වෙලා නැති වෙලා ළමයි ඉගෙන ඉස්කෝලේ යන්න නැතරම නැති වුණා මිනේ මැඩම් මේ සුංගි because I never expected the business to stop because it's one of the best businesses in the country. If I ever had the slightest knowledge මට නිකමට හරි තිබුණා නම් හිතුණා නම් මේ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා ඔයා හිතන ඔයාට ඔයා මම පිළිගන්නවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. I mean මට මැඩම් පරිවිට දෙයක්ත් තෙව්වා ඒක මට හම්ුණා. මේ මොකද මම ජීවිතේට හිතුණා නම් මේක ඔයාගේ බිස්නස් කරන්නේ කියලා මම ජීවිතේට ඔයාව නඩුව දාන්නේ නැහැ. මොකද මේ කරුමකාර දේශපාලනය හන්දා ඔය කරපු මම ඔයාගේ ඔෆිස් එකේ තියෙන 7500කට වැඩිය ලියුම් කියවලා තියෙන ගේ කෙනෙක් මම පර්සනලි හැම ලියුමක්ම කියවලා තියෙනවා ඒක හරහා මම දන්නවා every good I know how you when the officers in the shape how you looked after the families මම ඔක්කොම මම මේ වෙන මිනිස්සු ටික හිතරා විතර එහෙමනේ මම ඉතින් මම ඇත්තටම නිශංකා මම හරිම දුක් වුණා මම පුදුම විදිහට දුක් වුණා මම තව දෙයක් ප්‍රකාශ කරනවා ඊළඟට මේකෙදි කියනවා මිතුමිය මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දැනගෙන හිටියනම් නඩු දාන්නේ නැහැ. ඒතර මේ නඩුව දැම්මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මුල් කරගෙන ඔහු ගුරු නඩුවල පළලන. මේකද රටේ නීතිය, මේකද දේශපාලනය කියන්නේ. ඒතර මේ දේශපාලනුන් ඇවිල්ලා රාජ්‍ය නිලධාරීන්ට මෙහෙම බලපෑම් කළා මේ වගේ නඩු දානවා නම් සාදර ඔබ දැන් අසයි මෙතුමේ කියනවා මම දැනගෙන දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට නඩු දාන්නේ නැහැ. එතකොට මේ කරේ බොරුවක් බව ඔප්පු වෙනව නේද? මගද තබා ගන්න මේකෙන් මට වෙච්ච මානසික අසහනය මගේ දරුවට ඉස්කෝලේ යන්න බැරි වුණා. මගේ නෝනා එක මට කිව්වේ නෑ. මොකද මම තවත් මානසික වැටෙයි කියලා.
ඇය තනිම පාසලට ගියා. ඇ විදුවල් ප්‍රතිවරු හමුදලා ඒ දෙමාපියෝ ගෙනල්ලා. ඇ අඬලා කිව්වා ළමයට සමච්චල් කරන්න එපා කියලා. ළමයි ඉස්කෝලේ යන්න බෑ කිව්වා. එක තමන්ට වුණා නම් තේරෙයි. මං සංගීත වෙච්ච එක ගැන මට සමා වෙන්න. මොකද එක තමන්ට වුණා නම් ඕගලට තේරෙනවා. මගේ නෝනට ළමයා තරණ අන්තිමට ගෙදරින් ගිහිල්ලා වෙන තැනක ජීවත් වෙන්න වුණා. මොකද හැමදාම උදේවස CID-කින් ඒමින් එන්න ගත්තා. ඇත්තට මේක හරි ලැජ්ජයි. කරන්න දෙයක් නැහැ. නමුත් මම කවන් රෙජිමෙන්තුන් නදාරෙක්ින්ද මම මේක විඳ දරාගත්තා. මෙයා මට බයි. මට මේ කරපු දේ ආයෙ කාටවත් කරන්න බෑ කියලා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නඩු දැම්මේ බොරුවට කියන එක ඇය විසින් පිළිගන්න. ඊටදී ප්‍රධානම සහ විශාලම දේ මම මේ අවස්ථාවේ කියන්නම්. ඇය මට කියා සිටිනවා I can breathe the law and make the law. එතකොට මේ ජනතා මුදලින් පඩිකන්න රාජ්‍ය නිලධාරීන් කිව්වොත් තමන්ට නීති හදන්නත් පුළුවන් කඩන්නත් පුළුවන් කියලා ඒකෙන් ඔප්පු වෙනවා. මේ නීතිය කඩලා අපිට බොරු නඩුවක් දැම්මේ මේ නඩුව ඇව්වොත් මේ නඩුව කවදාකවත් නැවත දාන්න බෑ. මම මේ කවුද ගෝඨාභය රාජපක්ෂට විරුද්ධවත් නඩු දාන්නේ. මම ඇත්තටම ඒ කරපු මුළු මේ වැඩ ගැනම රිග්‍රෙට් වෙනවා. I know how to break the law and make the law both. අපෙන් බාරගත්තන් පස්සේ නාවික හමුදාව ඩොලර් 3500ට එක ක්‍රියාන්විතයක් කරන එක 2000ට අඩු කරලා 1500ක් රජයට පාඩු කරා. මම බුරු කියනවා නම් නාවික හමුදා ප්‍රතිත්වරයට ලිඛිත වෙවිලා කවදාරි දවසක TV කිස්සනකට ඔප්පු කරන්න කියන ඔන්න තත්ති මයි කියන්නේ. දැන් ජාත්‍යන්තර අපවාදෙන් ලක් වුණා. හැමදාම මේවා පුවත්පත්වල ගියා. මේ සියලුම දේවල් හින්දා අපේ ව්‍යාපාර කළ රටට ලැබුණු ඩොලර් ප්‍රමාණය බිලියන ගණන් යමුණා. මේ වගේ ක්‍රියා දෙයක් කරලා විදේශිනුමයක් රටට හම්බ කරන්න පුළුවන් ව්‍යාපාරිකයන් ලංකාවේ ඉන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. මං ඉල්ලා සිතා සිනා මේ ශ්‍රී ලාංකික ජනතාවගෙන් සහ මේ මාධ්‍ය වලින් මේ වගේ දේවල් ආපව නොකරන්න කියලා ඒ පහර දෙන්න එපයි කියලා. එමෙන්ම මාධ්‍යමට උදව් කරපු දේවල් තියෙනවා සත්‍ය තොරතුරු පැවසීමේ. එමෙන්ම සමහර මාධ්‍ය විශේෂයෙන් මං කියන්න කැමතියි මේ Sunday Observer වගේ මාධ්‍ය සෑම විටම පවසන්නේ සම්පූර්ණ අසත්‍යයක්. දැන් මං ඊළඟට කියන්න ඕන දේ මේක අමතරව මේ රටේ තවත් ආයතනයක් තිබ්බා. ඒක මාව 100 පාරට ඩී ගෙනෙව්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. මම මේක කියන්නේ ඉස්සරලා කියා සිටියුති මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන තිබුණේ මට ඉස්සරලා පුදුම තරහක්. ඔවුන් මගෙන් ලියකියවිලි ෆයිල් 5000කට වැඩි ප්‍රමාණයක් ඊට අමතරව ෆොටෝස්ටැට් කරලා ගෙන්නුකො කොළ ලක්ෂයකට ප්‍රමාණ එයා ප්‍රමාණයක් මගේ නිලධාරීන් ගෙන්නෙව්වා 85 පාරකට වැඩිය. පැය මුළු දවසකට රස්තිය අදු කරා. අපේ ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩා වැටුණා. හැබැයි ඒකේ සිටින සියලුම නිලධාරීන්ට මම පහත නිලයේ සිට සියලුම උසස් නිලධාරීන්ට මගේ හෘදයාංගෙන් මම ස්තුති කරනවා. මාව පරීක්ෂණ පවත්ත නැති අඩුතරමේ නිලධාරී 60කට එහා මේ සියලුම පරීක්ෂණයෙන් පසු මේ අපරාධ පරීක්ෂණ ස්වාර්ථමීන්තුව අපි අත්තරංගොඩ ගත්තන නියෝගේ නිකුත් කරාන් පස්සේ ඒගොල්ලන්ගේ මතය ප්‍රකාශ කරන අන්නේදී මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර යුතුයි. මෙම ප්‍රකාශයේ CID අපි ලබා ගත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ right to information act එක යටතේ ලබාගත් public document එකක් ඉදන් මම දැන් ඒකෙදි කියන දේ ඔබලාට ප්‍රකාශ කරන්න කැමති මේ අවස්ථාවේ. මෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියුම වැඩපළ පොලිස් ප්‍රතිපරයා විසින් නීති ප්‍රතිපද දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ දිනේ 2019/07/10 වෙනි දින මේක අපි Facebook එකට දාලා තියෙනවා. මෙන්න මේකේ මෙන්න මේ විදිහට කියනවා. 7/5/2 ඒ අනුව 2019/06/5 දින යාපා ඉතිපතර නායකගේ නිශ්ශක්කයා පසේනාධිපති විශ්වජී නන්දන දියබල්ලගේද 2019/06/14 දින දිසානායක මුදියන්සලාගේ සමන්සලි දිසානායකගේද 2019/06/19 දින කරුණාරත්න බණ්ඩායකට වෙනස වඩුගේ පාත පීසිරි පුනාන්දුගේද ප්‍රකාශ ඉහත සඳහන් උපලේඛනයේ දක්වා ඇති වැරදි වලට
අදාළව සටහන් කර ඒවැය උද්ගත ගරු නීතිපතිතුමා වෙත යොමු කර ඇත. ඒ අනුව එකී තැනැත්තා නෝට එරෙහිවල උපලේඛනයේ දක්වති වරදවල් ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ ලබා දී මෑර විමර්ශන අදාළව යම් නව කරුණක් හෝ කරුණු සඳහන් කරන යෙදී නොතිබින. 7.6 නීතිපතිගේ වාචික උපදෙස් පරිදි 2009/25 දින විමර්ශන අමසන් කළ බවට විමර්ශන නිලධාරින් විසින් අණ 20/123 පරිදි කාලන මහේස්ත්‍රාත් අධිකරණ වෙත අවසන් බී වාර්තා ඉදිරිපත් කර ඇතේ. එකී අවසන් බී වාර්තා වියත සඳහන් කිසියෙකුට හෝ එරෙහිව සනාත වී ඇති වරදවල් විශේෂ කොට දක්වා නොමැත. 7.8 2019/11 දින ගරු නීතිපති විසින් ලබා උපදෙස් ලබා දීමෙන් පසු 2019/05 දින වන දින උපදෙස් ලබා දෙන අවස්ථාව දක්වා ඊයත 7.5 දී සඳහන් තැනැත්තන්ගේ ප්‍රකාශක සටහන් කිරීම ඇර වෙනත් විමර්ශන සිදු කර නොමැත. එකී ප්‍රකාශ මගින් නව කරුණක් හෝ නව කරුණු අනාවරණය වීද නොමැත. ඊට පස්සේ කියනවා 7.12 යම් වරදක් හෝ චෝදනාවක් සම්බන්ධයෙන් යම් තැනැත්තෙකු අත්අඩංගුවට ගැනීමට නම් වරද පිළිබඳව විමර්ශන සිදු කළ නිලධාරියාට අත්අඩංගුවට ගැනීමට අපේක්ෂිත නැන්තා විසින් එකී වරද සිදු කළ බවට බැලූ බැල්මට පෙනෙන කරුණු ඇති බවට දැනීමක් තිබිය යුතු බව අත්අඩංගුවට ගැනීමට අදාළව වරින් වර ශ්‍රේෂ්ඨාධිකරණ සහ වෙනත් අධිකරණ මගින් පැහැදිලි කරන තීන්දුව ලබා දී ඇත. ගරු නීතිපති තුමා විසින් දිසානායක මුදියන්සලාගේ සමන් දිසානායක මහතාට සහ DMS චාරිත මාත්‍රේ දිරේව සඳහන් කරති වරදවල් සම්බන්ධයෙන් බැලූ බැලමට කරුණු විමර්ශනයේදී අනාවරණ වී ඇති බව නිරීක්ෂණය නොවේ. අන්තිම ඡේදයේ 7.13 එම තත්ත්වය තුළ ගරු නීතිපති තුමාගේ උපදෙස් මත පිහිටා දිසානායක මුදියන්සලාගේ සමන් දිසානායක මහතා සහ DMS චාරිත මාත්‍රේ විමර්ශන නිදහසින් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන අවස්ථාවේදී එම අත්අඩංගුවටගෙන යුක්ත කිරීමට ඕන් කළ වැරදි සම්බන්ධයෙන් පැහැදිලි දැනීමක් විමර්ශන නිලධාරට නොමැති පසුබිම තුළ විමර්ශන නිලධාරින් පමණක් නොව විමර්ශනයේ සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද අධිකරණයේ දෝෂ දර්ශනයට ලක්වීමේ අවධානම බැහැර කළ නොහැක. අත්සන් කරලා තියෙන්නේ අපරාධ පරීක්ෂණ ප්‍රධානය සාමය පොලිස්පති විසින් නීතිපති තුමාට ඉදිරිපත් කරලා තියෙනවා. මම දැන් කියන්න කැමති මේ ලියුමාවෙන් පස්සේ තව ලියුමක් තියෙනවා. ඒ ලියුමක් මම දැන් ඉදිරිපත් කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ ලියුම සම්බන්ධව එවපු. මෙම ලියුමත් අපි Right to Information Act එකෙන් ලබා ගත්තේ. මේක නීතිපති දෙපාර්තමේන්තුවේ 2019/07 මේ ලියුම සමැදීවලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා උක්ත නීති කෘත්‍යය සම්බන්ධයෙන් ඔබ විසින් 2009/07 දින ඇති ඊට සමාංක සහිත යොමු කරන ලිපිය සමැදී. මේකත් අපි Facebook එකේ දාලා තියෙනවා. මේකේ අන්තිමට කියන දේ මම කියන්නම් ගොඩක් ඉන්නින්දා. 12 ඡේද සමස්තයක් ලෙස ගත්කල අපරාධ නඩු විධාන සංගාපනතේ 32ක වාගන්තයේ අප්‍රකාරව කිසියම් සැකකරුවෙක් අත්අඩංගුවට ගත යුත්තේද නැද්ද තීරණය කිරීම වගකීම සහ ඊට අනුරූප අභිමතානුසාරී බලය තිබිය යුත්තේ එකී තැනැත්තා අත්අඩංගුවට ගැනීමේ වගකීම දරන නිලධාරියාටය. අන්තිමට කියනවා එකේ එම උපදෙස් අන්තර්ගත මවිසි නිලමැති නිගමන කිරීම අදන් නොකොට විමර්ශනයේදී එකතු කර ගන්නා ලද සියලු විමර්ශන දයත් අධ්‍යයනය කිරීමෙන් අතුර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීමේ වගකීම දරන නිලධාරියා විසින් එකී වගකීම ඉෂ්ට කළ යුතු බව මාගේ මතයයි. මම කියන්න කැමති අවසානයේ එම ආයතනයට මම හෘදාංගම ස්තුතිය පිරිනමනවා. මේතුව තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනයට නොනැමුණු බව. මෙම පරීක්ෂණ පවත්වන ආයතන දෙක එකක් දූෂණ සහ අල්ලස් සහ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ දිනාරය තමන්ගේ හෘද සාක්ෂිය අනුව පාපෝච්චාරණයක් කරනවා. මේ දැම්මේ බොරු නඩුවක්. මේක දැනගෙන හිටියනම් මම දාන්නේ ඔබගේ ලියුම් 7500 මම කියෙව්වා. මට සමා වෙන්න කවදාක්වත් මම හිතගෙන හිටියනම් මගේ හිතකින්වත් මේ දේ කරන්නේ නැහැ. ඇගේ එක ප්‍රකාශයේදී මා වෙත ලැබුණ නින්දාව අපහාසය ජාත්‍යන්තර අපකීර්තිය මගේ කුඩා දරුවාට ඉස්කෝලේ යාමට නොහැකිවීම මගේ බිරිඳා ළමයා මගේ ගෙදරින් පිටත් කර මට වෙනත් ස්ථානයක අවුරුදු දෙකක් තියන්න වුණා. ගෙදර ඉන්න පැක්කෝ මොකද මේ හැමිලෙම CID කින් අපරාධ පරීක්ෂා මේ අල්ලස්තු දෙන ඒගොල්ලෝ බය වුණා. ඇත්තට මෙහෙම මූණ දින නැති කට්ටියක් නෙමෙයි. ඊට අමතරව
මගේ දෙමෝපියෝ මගේ තාත්තා හැමදාම දුක් වුණා. ඔහුගේ වයස 70යි. මේ දේ කිසිම කෙනෙකුට ආයෙත් කරන්න එපා කියලා මම ഇതുමීකෙන් ඉල්ලා සිටිනවා. මට එක දෙයක් ප්‍රකාශ කරන්න තිබුණා. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මට මේ ව්‍යාපාරය ලබා දුන්නේ 25 වෙනියට. අවුරුද්දකට පස්සේ ලියුම් හතක් කරීමෙන් පසු. ඒ ලියුම් හත අර දිරුක්සි මහත්මිය පුද්ගලික කියලා තියෙනවා. එතුමා ഇതുමීක කිව්වේ නිස්සංක මල් ලියුම් 7500 කිව්වා. මම ඇත්තටම මේ නඩුව දාන්න හිතේ නෑ. එයා දන්න මේ නඩුව දාන්න බෑ කියලා. මගෙන් එක දෙයක් නීතියෙන් පිට ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා සිටියා. සා එය උදව්වා. අන්න ඒක තමයි උතුමා කරපු එකම දේ. ඒක තමයි නීතියෙන් පිට ඉල්ලා සිටියේ. අර අද පිටකොටුවේ බෝගාගා පිටකොටුවේ ස්ටේෂන් එක ගාව මේ රජයෙන් තමන්ගේ පඩිය නවත්තන බැගින් හිඟා කණ්ඩ පත්‍ර ඉන්න ආබාධිත මේ රටේ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට ගෞරවයක් ලෙස තුමා කිව්වා නිස්සංක මේ ඇස්කන් ඉස්මස් තියෙන මේ නිලධාර මේ ආබාධිත රණවිරුවන්ටත් ඒ ආකාරයට ජීවත් වෙනවා. නමුත් ඒගොල්ලන්ට මොහොතේ යන්න බෑ. ඒගොල්ලෝ ආබාධිතයි. මම ඔගේ ආගෙන් ඉල්ලා තිනවා කරුණාකර පුළුවන් නම් මේකේ 30 දිනකටත් එහා සමාන පඩි ගෙවන්න කියලා. මම ජෙනරාල් ලෙලෙකුට ලක්ෂ 5 ගානේ සාමාන්‍ය නිලධාරියෙකුට ඒ ලක්ෂක අමාරු වෙනකම් 30 දිනකට පඩි ගෙව බව ඒ ලියුමත් අර මැතිනිය කියවලා තියෙන එකයි කිව්වේ. නිස්සංකව පවුල් බලාගත්තේ මම දන්නවා ආබාධිත කට්ටිය කියලා. එතුමා නීතිින් පිට මගෙන් ඉල්ලා සිටි ඔන්න ඔය දේ විතරයි. මේ අවස්ථාවේ මම ප්‍රකාශ කර තිනවා මේ දිල්රුක්ෂි දැස් මහත්මියට දේශපාලනයේ අතකොළුවක් වෙන්න සිදු වුණ සහ බලපෑම් වලට යටත් වෙන සිදු වුණ මහත්මියට අගෞරව කරන්න එපා. නෙලා දකින්න එපා. ඇයට බැනවා දින්න එපා. මොකද මා ඉගෙන ගත්ත බුද්ධ ධර්මය අනුව ශ්‍රී ලාංකික කැටිට මාගේ මා බුද්ධාගමේකට වෛරයෙන් නොසන්සිදී මට කරපු දේ මට වෙච්ච දේ ආයි කිසි කෙනෙකුට වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන්වත් අපි මේක නවත්ව ගත්තොත් නැවතවතාවක් මගේ උත්සාහයෙන් අර ආබාධිත රණවිරුවන්ට ලබා දෙන්න හැකියාවක් තියෙනවා කියලා මම ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. asianmirror.lk